අනේ පිටරට මම ආස කරන කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල මාත් එක්ක පිටරට යන්න කලින් සම්බන්ධයක් තිබ්බා. හැබැයි පිටරට ගියාට පස්සේ එයාට මම අමතකුණා. එයා මට කෝල් කරන්නේ නැහැ. හරි දුකයි මට. මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ, එල්ලෙන්න වෙලා තියෙන්නේ. දින 21ක් ඇතුළත ඔයාට නැවත සම්බන්ධය තියෙන විදියට හරි ගසලා දෙනවා. ඒ ශාන්ති කර්මය කරද්දි මේ ඒ ගෑනු කෙනාගේ ඇඳුම් ගලවන්න ඕනේද? තමයිට වැඩි හිටියට පත් වෙච්චාම ගෑනු ළමෙක්ගේ ශරීරයේ අගපොත තුරුභාවයට පත් වෙනවා. ලොකු වෙනවා. ලොකු වෙනවා. මොකද ඒ කළු කුමාර දෝෂ කියන්නේ? කළු කුමාර දෝෂ කියන්නේ ඉනා. ඉනාව. මොකද්ද මේ ඉනා කියන්නේ? ඉනාව කියන්නේ අපි කියනනේ ඔය මේ ඔයාගේ පෙන්වතිය කාලයක් ආසර කරලා කාලයක් ආසරේ ඔයාගෙන් ඈත් වෙන වෙන සම්බන්ධයක් නිසා. මොකද්ද මේ වශිය කියන්නේ? පුතේ මං මෙහෙම දෙයක් කියන්නේ. අපේ මිනිස්සු කරගන්න බොහෝ මෝඩකම් ගොඩයි. අංගව මිනිස්සු කියලා මේ මුසල ගෑනි ඉතින් මේ වගේ දූෂිත චරිත මේ වගේ අපිරිසිදු චරිත දෙවියොත් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ ඒක දෙවියන්ට තවනම්බුවක් නේ දෙවියෝ කෙරෙහි මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය නැති වෙනවා නේද රන්තපිලි තෙල් වලින් තමයි ඒක ජීවම් කරන් තියෙන්නේ පොල්ලි රට්ටකින් තමයි ජීවම් කරන්නේ ඒ පොල්ලි රට්ට ඒ ගෑනු ළමයා අඩිය තියෙන තන ඉරාදෙන්න දොරකඩ ඉස්සරහින් ඕ ඒ ළමයා පයින් විදියට ලංකාවේ බදලා ළමයිද්දී දුක් විඳින්න බැරි කොමට රට යනවා. ඔව්. එතකොට ගෙදර ඉන්න මිනිස්සයා පිස්සෙක් කරන සම්පූර්ණ. කෝටි ගාණක් දෙනවා කියනවා. මට අර මිනිස්සයව මරලම දාන්න ඕනි කියනවා. මට හූනියමක් හරි පොඩි විනයක් හරි පිල්ලියක් හරි යවන්න කියන මොකද කියන්නේ? පොර කපුව පස්සේ සමා වෙන්න ඕනි ඔබතුමා ඉස්සරහ මම මේ වගේ වචනයක් පාවිච්චි කරන්න මට තියෙන තරහ ඔබතුමාට තේරෙනවද? නෑ නෑ මහත්මයා. ඉතින් ආයුබෝවන් වෙල්කම් ටු සානා ෂෝ. සබ්ස්ක්‍රයිබ් කරලා මාව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න හිටින බෙල් එකක් නිකුත් මාව ඉන්ස්ටා ෆලෝ කරන්න මම සදීප කරුණ අමුණේ හදිස්සි වැඩකට අනුරාධපුරයට ආවා. අනුරාධපුරයට ආවට පස්සේ ඔයාලා දන්නවා පහුගිය කාලේ කේස් එකක් ගියා දරුපල ලබා දෙනවා කියලා එක්තරා මහ නරක කපුරාල කෙනෙක් ළඟට තමන්ගේ සේවය ගන්න ආපු තමන්ගෙන් පිහිට පතාගෙන ආපු ගෑනු කෙනෙක්ව අටපාරක් ඒ ගෑණිටත් හොරෙන්ම ඒ ගෑණිව දූෂණය කළා තියෙනවා. ඉතින් මේ වගේ රටක අපි ජීවත් වෙන්නේ මේ ගැන කතා කරන්න සුදුසු කෙනෙක් අනුරාධපුරයේ ඉන්නවා කියලා මේ අනුරාධපුරයේ මිනිස්සු අපිට කිව්වා. ඉතින් අපි ආවා ඒ චරිත හොයාගෙන කවුද කියලා බලන්න. ඉතින් මේ ඉන්නේ චරිත තමයි අනුරාධපුර සම්බුත්තේ ගම මංගල ගුරුනාංශේ. ගුරුනාංශේ ආයිබෝවන්. ආයිබෝවන් පුතේ. මොනවද මේ රටේ වෙන්නේ? හිතා ගන්න බෑ දැක්කම. බොහෝ දුරට දැන් වෙන දේවල් දැක්කම අපිට සතර කලකිරෙනවා. මොකද්ද මේ රටේ වෙන්නේ? මේක බෞද්ධ රටක්. මේක මොකද වෙන්නේ කියලා බැලුවොත් මේක මේ මේ අපරාධ එන්නෙන් වැඩි වෙනවා. ඇයි මෙච්චර මිනිස්සු අපරාධ කරන්න බය නැත්තේ අද කාලේ? දෙයියොන්ට බුදුන්ට ගරු කිරීමක් නැහැ. අපේ සිංහල මිනිස්සයා කිසිම ආගමක් හරියට අදහන්නේ නැහැ. සිංහල මනුස්සයා පොයකට පන්සලකට යනවාද පිරිතක් දානවාද ඒ දේවල් නැහැ. ඉස්සර තිබුණු චාරිත්‍රවත් අයුවා කිසිම දෙයක් නැහැ. අද තරුණ තරුණිය මොකද වෙලා තින්නේ? ෆෝන් එක තිබ්බනම් ඒක හරි. ෆෝන් එකත් එක්කම ඔට්ටු වෙන්නේ. තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා. පන්සලකට පොයකට යන්නේ නැහැ. පිනක් දහමක් කරගන්නේ නැහැ. ඒක මහා මිනිස්සුත් දැනගන්නවා. දෙවියන්ගේ සම්පූර්ණම ඒවා නොමගේවලා චාරිත්‍රවත් ඔක්කොම සම්පූර්ණ නැති කරලා තින්නේ. එතකොට ගුරුනාංශි දැන් මුළු රටම දන්න සිද්ධියක් මේක. ගුරුනාංශිත් මං හිතන්නේ මේ වෙනකොට ආරංචි වෙලා ඇති. මොකද ගුරුනාංශිලා පිරිසිදු දේව ගැතිවරු වෙන්න පුළුවන්. කපු මහත්තුරු වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාල්ලා නියෝජනය කළ මේ ශේෂ්ත්‍රය තුල විස බීජ ඉන්නවා. ඔබතුමාල්ලාගේ චරිතය කන විස බීජ ඉන්නවා. ඉතින් ඒ වගේ විස බීජයක් කරපු වැඩක් මුළු රටම දැක්කා. මම මේක රටන මුදුන කරන් දෙයක් නැහැ. සමහරු කිව්ව මේක දාන්න එපා. හැමෝටම කපු මහත්තුරුන්ට මේක වදිනවා. හැමෝම ගුරුන්නාන්සේලාට මේක වදිනවා. ඒ නිසා දාන්නේ පැබම මේක එලි කරා. මොකද තවත් හිටියොත් මේක මෙහෙම කෙලවර වෙන්නේ නැහැ. ඔබතුමා පුතේ කරපු දේ හරි. මගේ පැත්තෙන් ගත්තොත් ඔබතුමා වැරද්දක් කියන්න බෑ. ඒ දේ හරි. රටර පෙන්නුම් කරන්න බෑ. මේක මේ මේ දේවල් මින් ඉදිරියට වෙන්නේ නැති වේදියට. කරුණ කපු මහත්තයෙක් හරි මේ තව වෙද මහතුරු හරි ඔයාගේ මින් මත්තරක්වත් කරන්න නැති වෙන්න ඒ දේවල් කරන්න පෙන්නන්න කරන්න බෑ. මනුෂ්‍ය විශ්වාස කරන එක ඒක මනුෂ්‍යයෙන්ගේ තීරණය. එතකොට මනුෂ්‍ය පිහිට ලබාගෙන ඉන්නේ අපි ගාවට. අමාරු වටන දැන් අපි ගම උදාහරණයකට ඔයා මං ගාවට එන්නේ ඔයාට යම් කිසි ප්‍රශ්නයක් තියෙන හින්දා. පිළිතුරක් හොයාගෙන එන්නේ මං ගාව. එතකොට මම ඒ පිළිතුරෙන් ඔයාගේ ඕන නැති විදියට මේ ඔයා ප්‍රයෝජනයට ගත්තට ඒ දේවල් හරියන්නේ නැහැ. ඒ වගේ මේ රටර අද ඒකයි වෙලා තියෙන්නේ. සහගාන අපරාධ. සහගාන අපරාධ. අද රට දූෂණය වෙලා තියෙන ඔයකේ ඔය ඔය ප්‍රශ්න ඇතුළ අපි දන්නවා කපු මහත්තයෝ මේ මේ කපු මහත්තයෙක් ගුරුන්නාංශ කෙනෙක් කියන්නේ දෙවියෝ පිළිගන්න කෙනෙක් දෙවියොත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. ඉතින් මේ වගේ දූෂිත චරිත මේ වගේ අපිරිසිදු චරිත දෙවියොත් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ ඒක දෙවියන්ට තවනම්බුවක් නේ. දෙවියෝ කෙරෙහි මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය නැති වෙනවා නේද? මෙහෙමයි. මෙහෙම දෙයක් කියන්න පුතේ. දෙවියෝරු කියන්නේ දෙවියෝරු අපේ ඇඟට වැහින්නේ නැහැ.
ඒක සම්පූර්ණ අපි දෙයියන්ගේ පිහිට විතරයි ගන්න පිනක් ගන්න අපේ මලගිය ප්‍රාණකාරයෙක් ආවට පස්සේනේ ඔය අපිට තියෙන දේවල් නොපෙනෙන දෙයක් අපිට පෙන්වුම් කරලා දෙන්නේ ඒ දේවල් අනුවනේ අපි මිනිස්සු විශ්වාස කරගෙන අපි ගාවට එන්නේ පිහිට ලැබෙන්න අපි ඒ දේවල් යంత్ర මන්ත්‍ර යන්ත්‍රෙන් ගත්තොත් නොපෙනෙන බලවේග වැඩි ඔව් ඒ දේවල් තියෙනවා ඔය කලු කුමාර දෝෂ කියලා තියෙනවා මොකක්ද ඒ කලු කුමාර දෝෂ කියන්නේ කලු කුමාර දෝෂ කියන්නේ යම් කිසි අපි කිමු ගෑනු ළමයි පැත්තෙන් ගත්තොත් ගෑනු ළමයිගේ පැත්තව ගත්තොත් වැඩිහිටියට පත් වෙනවනේ තනි තනි වෙනවා කියනවා ඒ තනි වෙද්දී කලු කුමාර බැල්ම තියෙනවා එව්වට අපි දෙමාපිය එව්වට පිරිටියක් කියලා නූලක් පන්සලකට ගිහිල්ලා බණ ටිකක් අහලා ඒ දේවල් කරන්නේ නැහැ දැන් ඒ දේවල් චාරිත්‍ය අනුවට ගියා නාවව ගත්තා නාවලත් ඉස්සරලාම පෙන්නන්නේ පාටියට ඒ දුව පෙන්නන්නේ අර පාටියට ඉස්සරලාට ගෙන පෙන්නන්නේ බීලා ඉන්න පිරිමි ගොඩක් පෙන්නන්නේ शरीर कुमार दोस के සම්පූර්ණ ළමයි හම්බෙන්නේ නැති ඒ වගේ ප්‍රශ්නත් එනවා පංගුවට අර ඉනා සම්බන්ධයෙන් එනවා ඉනා ඉනාව මොකද්ද මේ ඉනා කියන්නේ ඉනාව කියන්නේ අපි කියනනේ ඔය මේ ඔයාගේ පෙන්වතිය කාලයක් ආසර කරලා කාලයක් ආසරේ ඔයාගෙන් ඈත් වෙනවා වෙන සම්බන්ධයන් නිසා ඔයා මංගාවට මෙනවා හැබැයි මන්න ඉනා කරන්නේ ඉනාව කියන්නේ සම්පූර්ණ කදර දෙන දෙයක් බැලුමක්ෝ මේ චොකලට් එකක් ඉතකොට සීනි යම් කිසි කන බත් එකට හෝ එයාගේ කතර ඇතුල් කරන ඇඟ ඇතුළට ඇඟ ඇතුළට ඉතකොට දින හතක් ඇතුළට එයා ලංකාවේ කොහේ හිටියත් පිටරට කොහේ හිටියත් අර සම්බන්ධයෙත් නැවත ඇති වෙනවා ඉතින් ඒක පහුගිය කාලයකට ඒක කදී තිබු ගම්ම ඒක ඇති වෙන්නේ ඒක පහුගිය කාලයකට ඒ ළමයා ශරීර දුර්වල වෙනවා ඔව් ළමයි නතු වෙනවා තමන් ලෙඩ වෙන හොයා ගන්න බෑ ලෙඩ අඩුම ගානේ අවුරුදු 5යි පෙන්න පස්සේ තමන්ගේ ඉසකියා පහ ගන්න පිළිකාංශට වැටිලා ඕ හැබැයි පිළිකාංශට වැටෙන්නේ මේ මේ චෝට්ටන මන දුන්නා වෙනුයි අර මැල්නුමක් කියලා දෙයක් තියෙනවා ඒ මැල්නුම දුන්නාට පස්සේ කඳට වැටුණාට පස්සේ ඒක පිළිකාංශට එතකොට ඉනාවක් දෙනවා කියන්නේ මහ ලොකු පාප කර්මයක් පාප කර්ම හැබැයි අයි කියලා බයින්න ඔයා කරගන්නේ ඔව් ඒක නොදනවටම ඔයාටත් ඒක පවක් ඉනාවම දෙන්න කියලා නෑ ඒට වැඩි පැත්තක් තියෙනවා ඒක වසීය පැත්තේ නේන වසීය වසීය මොකද්ද මේ වසීය කියන්නේ වසීය කියන්නේ පුතේ මෙහෙමයි වසීය කියන්නේ ඉර පැන්නු නූල් පැන්නු වැල් පැන්නු සාමාන්‍ය එක එක දේවල් තියෙනවා ඉතින් ඉරක් පන්නන්න කිව්වොත් කොහමද කරන්නේ ඉරක් පන්නන්න කියන්නේ ඒකට යම් කිසි මම කෙටියෙන් අදහස් කරන්න රන් තැපිලි තෙල් වලින් තමයි ඒක ජීවම් කරන් තියෙන්නේ පොල් ඉරක් එකෙන් තමයි जीवन करट ए गैन में अड़ियन तन इराधीन दुर्कड़ो ये लमे पाइन तन पास एक नवत एक तीन दोस कैपीला तार पेत नूल पाइन हो गया नूल पाइन हो गया पुते तेज दिन है ये नूलट इदा सट वर जप कर ला इदा सट वर जप करना मैं कहती समारोह इदा सट वर जप करना क्या दी एक अट वर वरदान जप करना ඒ 108 වරක් ජප කරන එක වෙනයි. හරි ප්‍රතිපලයේ නූලට බල බලගත්තු දේ දෙන්න නූලට 108 වරක් ජප කරන්න ඕන. ඕනම මේ ලෝකේ ඉන්න ඕනම කෙල්ලෙක්ට පුළුවන්ද? පුළුවන්. හැබැයි මේ වගේ ඕනම කෙල්ලට කිව්වම මේ දකුණ පළියට බෑ. අහහ. වසී කරන් දකුණ පළිය බස් එකෙන් නැගලා මේ මේ කැමති කිව්වට එහෙම බෑ. Taman ලඟින් ආසර වෙන්න ඕනේ. යම් කිසි දෙන්නෙක්ගේ සම්බන්ධ වසියක් කියන්නේ සම්බන්ධයක් තියෙන්න බෑ. සම්බන්ධයක් තියෙන්න බෑ. තියෙන්න. ඔව්. දකුණ පළියට මේ ඔයා ඇවිල්ලා වසියක් කරන්න කිව්වට බෑ. संबंध इतकोट मम इसलवा पिटरट का मैं पिटरट मैं आस कर पिटरट अन्न कल संबंध तिब्ब हेब पिटरट गिट बस आट ममत गुण यमट कोल हर दुखाई मट मट जीवित इत मैं मटे के මම ඉස්සෙල්ලා කිව්වේ පුළුවන් කියන්නේ අතර ලංකාවේ බොහෝ දුරට විච්ඡේදයක් තමයි
මේ කාන්තාව ලංකාවේ බදලා ළමයිද්දී දුක්විඳින් බැරි කොමඩ රට යනවා. ඔව්. එතකොට මේ ගෙදර ඉන්න මිනිස්සයා පිස්සෙක් කරනවා සම්පූර්ණ. ඔව්. කාන්තාව ඒකේ සම්බන්ධයක් වෙනම ඇති කර ගන්නවා. එතකොට මේ මිනිස්සයා මෙතන දරුවෙක් එක්ක දුක් විඳිනවා. එතකොට ඒ මිනිස්සයා නම මං ගාවට. හරිද? එතකොට ඒ යම් කිසි දෙයක් මම ඒක කරලා දෙනවා. දැන් ඔබතුමා ඇහුවා කොහොමද ගුරුකම් කරන්න කියලා. මොකක්ද ඔබතුමා මට කරලා දෙන්නේ? මගේ මොනවා දෝනිය ඒ වෙලාවට? ඒ දේවල් වලට මෙමයයි. යම් කිසි වලට බඩු මුට්ටු ටික අරන් දෙන්න පුළුවන් නා. ඒ බෙහෙත් ටික අරන් දෙන්න පුළුවන් මම ඒක දෙක කරලා දෙනවා. කොච්චර කල් යයිද? ඒක මෙමයයි. ලංකාවේ ඇතුළට නම් මම මේ සාමාන්‍ය දින 7ක් 9ක් ඇතුළට කරලා දෙනවා. දින 21ක් ඇතුළට ඔයාට නැවත සම්බන්ධය තියෙන විදිහට හරි ගසලා දෙනවා. නිකන් අර ෆොටෝ එකක් පෙන්වලු පලියට බෑ. 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 අපේ අපිට කලින් එයත් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙන්න ඕනේ. තියෙන්නුන. අර සම්බන්ධයක් තිබිලා ඒ සම්බන්ධයක පාර නිකන් හේතුවක් නැතුව කැඩලා ගියොත් විතරයි වශියක් කරලා සෙට් කරලා දෙන්න පුළුවන්. නැත්තම් බෑ. බෑ බෑ. ඒ දේ බෑ කියන්නේ කරන්න බෑ. නිකන් අර අපි ෆෝන් එකෙන් ෆොටෝ එකක් පෙන්නපු පලියට ඒව කරන බොරු. බොරු. එහෙම මන්තර පොත්වල නැද්ද? නෑ නෑ. මන්තර පොත්වල එහෙම නෑ. ළමයි නැති මිනිස්සුන්ට ළමයි දෙන්න පුළුවන්ද? ළමයි නැති මිනිස්සුන්ට ළමයි දෙන්න බෑ. ළමයි ඒ විදිහට බාරහාර කරලා ළමයි දරුපල මේ ලබා ගන්න විදිහට හරි ගැසලා දෙන්න පුළුවන්. ඒ ශාන්ති කර්මය කරද්දි මේ ඒ ගෑනු කෙනාගේ ඇඳුම් ගලවන්න ඕනේ? නෑ ඒ ඒ වගේ දේවල් නෑ. ඇඟ පුරාම තෙල් ගන්න ඕනේ? නෑ නෑ. ඒ කිසිම දෙයක් නෑ. ඒ පූජාව දීලා පරණක් යට ගාලා ඒ ළමයාගේ වස්තුවත් කැපෙන්නේ දෙහි ගැට්ටියක් කැපුවට මේ අය බඩ අත ගාලා කොණ්ඩෙ අත ගාලා උළු අත ගාලා ඒ දේවල් ළමයි හම්බෙන්නේ. හැබැයි යම් කිසි කපු මහත්තෙක් ඒ වගේ දේවල් කරනවා නම් මම ඉල්ලා සිටින්නේ ඒ එහෙම දේවල් කරන්න එපා. මනුස්ස කසරන වෙලා අපි ගාවට එන්නේ. අපි දෙන්නා එයාට සම්පූර්ණම පිහිටක් දෙන්න ඕනේ. ඔබතුමා ළඟට එනවා එක්තරා මිනිස්සෙක්. ඔව්. කෝටි ගාණක් දෙනවා කියනවා. මට අර මිනිස්සයව මරලම දාන්න ඕනි කියනවා. මට හූනියමක් හරි කොඩි විනයක් හරි පිල්ලියක් හරි යවන්න කියනවා. මොකද කියන්නේ? මම ඒ දේවල් බාර ගන්න. මෙමය කෝටියක් නෙමෙයි මට වටින්නේ. මට අර මිනිස් ජීවිතේ වටනවා. ඒ මනුස්සයාට යම් කිසි දෙයක් කරලා තියෙනවා නම් ඒ මනුස්සයාගේ අහනම මම මේ දේ ඔයාට කරලා තියෙනවා. එතකොට අපිට කපන්න ඕනද? ඒ දෙවලුත් කරනවා. ඒ කියන්නේ අපරාධය පැත්තෙන් නෙමෙයි. ඔයා ඇවිල්ලා මට කෝටියක් දීලා වෙන ළමයෙක් මරන්න කිව්වට ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මට කෝටියට වැඩිය අර ළමයා වටනවා. ඉතින් ඔන්න ඕක තමයි අද කපු මහත්තයා කිව්වේ. බොහොම ස්තුතියි මෙච්චර වැඩ රාජකාරී තියාගෙන අපිත් එක්ක මෙහෙම එකතු වෙලා මේ රටේ අමාරු වැටෙන මිනිස්සුන්ට නිර්පරාද නිකරුණේ අමාරු වැටෙන කිසි බුද්ධියක් නැතුව මිත්‍යා මත පස්සේ ගිහිල්ලා හොර කපුව පස්සේ සමා වෙන්න ඕනි ඔබතුමා. ඉස්සර මම මේ වගේ වචනයක් පාවිච්චි කරන්න මට තියෙන තරහ ඔබතුමාට තේරෙනවද? නෑ නෑ මහත්තයෝ. ඒ දේවල් පෙන්නണ്ടුව රටට. ඔබතුමාගේ පැත්තෙන් ගත්තොත් ඔබතුමා හරි. මේම අද රටේ වෙන දූෂණය අනුව මේ වගේ දේවල් වලට මේ මේ ප්‍රශ්න වලට මේ මේ නැගී හිටින්න ඕනි. කවුරු නැගී හිටින්නේ නැහැ. බොහොම ස්තුතියි. ඔබතුමා ඒ වගේ දේවල් කරනවට ඔබතුමාට බොහොම පිං. ඒකයි මගේ පැත්තෙන් මම කියන්නේ ඒ වගේ දේවල් පෙන්වන්න උන. මිනිස්සෙක් අසරණ වෙලා ආවට පස්සේ තවත් අසරණ කරනවා කියන්නේ ඒක තනිකර මේ සාහගාන වැඩක්. ඒකයි. ඒකයි. ඉතින් ඔහොම තමයි කෙලින් කතා කරන විදිය ඔබතුමාලා දකින්න ඇති මුළු වැඩසටහන පුරාම හරිම දුකටපත් වුණා. මම අර සිද්ධිය කිව්වම මම පෙන්නුවා ඒ ෆොටෝස් ඒ කාන්තාව පෙන්නුවා. හරියට දුක් වුණා සහ උදව් කරන්නත් මම හිතන්නේ ඉදිරිපත් වුණා ඒ කාන්තාවට. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට මේ වැඩසටහනට සම්බන්ධ වුණාට. මොකද මම මෙහෙම ගිහිල්ලා ඉන්ටර්විව් කරන්නේ කෙලින් මිනිස්සුන්ව. මට වැඩක් නැහැ වෙන කට්ටියව. සමාජ ප්‍රශ්න ගැන කෙලින් කතා කරන කෙලින් මිනිස්සුන්ව තමයි මම මෙහෙම ගිහිල්ලා ඉන්ටර්විව් කරන්නේ. ඉතින් බොහොම පිං ඔබතුමාට අපේ වැඩසටහනට එකතු වුණාට. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මම සෑනා ෂෝ. ජය වේවා.